තියෙනවා ධම්මෝ අධම්මෝති දීපෙන්ති. ධම්මං අධම්මෝති දීපෙන්ති, අධම්මං ධම්මෝති දීපෙන්ති. දීපෙන්ති කියන වචනේ 6-10 පොළේම තියෙනවා. දීපෙන්ති කියන්නේ යමක් වැරදි විදිහට පණ පිහිටවලා මෙන්න මේකමයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදිහටමයි මේකමයි මේ ආකාරයටමයි දේශනා කරලා තේ කියලා තව කෙනෙකුට කියා දෙනවා. පණ පිහිටවලා පණ පොවලා ඒකට කියනවා දීපෙන්ති. ඒක නිසා දැන් අද මේ රටේ ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය, බුද්ධ ශ්‍රාවක ධර්මපීඨේ ඔය මහා පිරිවෙන්වල කියනවා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ අනිත්‍යයි දුකයි අනාත්මයි මයි. මේ බුද්ධ දේශනාව අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං, ඒක අයින් කළා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා අද පරිවර්තනය කරගෙන කියනවා. ඒ වගේම මේ කුසලස්ස උපසම්පදා මේ කෞසල්‍ය කියලා කියනවා. ඒ වගේම මේ අස්සපස්ස බුදුහාමුදුරුව දේශනා කළේ ආස්වාස ප්‍රාස්වාස කියලාම කියලා පරිවර්තනය කළා දේශනා කරනවා. තව එකක් දෙකක් නෙමෙයි මේ වගේ මේ බුද්ධ වාචිතයේ බුද්ධ දේශනාව අර ජාති පිදුක්කා, ජරා පිදුක්කා, ව්‍යාධි පිදුක්කා, මරණම් පිදුක්කා බුදුහාමුදුරුව දේශනා කරපු පියනුවට අයින් කරලා මේ ඔය රේඩියෝ එකේදී මේ ළඟදී ඔය මහාචාර්ය ආරිපාල කියලා ඉස්සෙල්ලා මේ කාදුවේ පතුරුවිල මහන වෙලා හිටලා සිවුරු අරපු මහාචාර්ය කෙනෙක් මේ කිව්වා මේක මේ ජාති පිදුක්කා, ජරා පිදුක්කා, ව්‍යාධි පිදුක්කා, මරණම් පිදුක්කා කියන්නේ මේ ජාතියද දුකයි, ජරාවද දුකයි, ව්‍යාධියද දුකයි, මරණයද දුකයි පණ පිහිටවල කිව්වේ. නමුත් බුදුහාමුදුරුව කියලා තියෙන්නේ මේ ජාතිය ප්‍රිය හෝ අප්‍රිය වුණොත් දුකයි, ජරාව, ව්‍යාධිය, මරණය ප්‍රිය හෝ අප්‍රිය වුණොත් දුකයි. බුදුහාමුදුරුව බුද්ධ දේශනාව මේ විදියට අමු අමුවේ ඔය මහන වෙලා සිහුරු ඇරපු මහාචාර්ය වෙච්ච වයසක මිනිස්සු දැන් ඔය ගුවන් විදුලියට ඇහිලා මුළු ලෝකෙටම ඇහෙන්න කියනවා. ඉතින් ඒක නිසා ආනන්තරිය පාපකර්මය අමු අමුය කරගත්ත පුද්ගලයෙක් ඔය පුද්ගලයා. ඒක නිසා අපි බොහොම අනුකම්පාවෙන් කියන්නේ මේ වගේ දේවල් මේ ධර්මය අධර්මය කරන්න එපා, මේ අධර්මය ධර්මයක් කරන්න එපා. යම්කිසි කෙනෙක් අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම එහෙමන අනිත්‍යං දුක්ඛං අනත්ත යම් විදියට අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්ව අරාචින්න දේශනාව අනාචින්න කළා. බුද්ධ වාචිතේ ලපිටේ අලපිටේ කළා, ධර්ම අධර්මය කළා. මේ ඔක්කොම ආනන්තරිය පාපකර්ම වෙනවා. මේ ධර්මය තමයි සංඝ වෙන්න. සංඝෝ මෙතන තියෙන සංඝෝ භින්නෝ වේදෝ. සංඝ කියන්නේ පුද්ගලයකුට නමක් නෙමේ, මේ සංසාර සම්බන්ධය ගහලා බිඳින්න තියෙන ධර්මය. ඒක විකාර කළොත්, විනාශ කළොත්, වෙනස් කළොත් සංඝෝ භේදෝ භින්නෝ වෙනවා. ඒ මිසක් පුද්ගලයෙක් ඊට පස්සේ මධ්‍ය කාලවල විසුද්ධි මාර්ගයේ ලිව්වට පස්සේ මේ ධර්මය අධර්මය කරා අමු අමු විසුද්ධි මාර්ගය ඇතුළු පොත්වල එතෙන්දී අටුවාකාරයෝ ලිව්වා. පුද්ගලයෝ දෙන්නේ පන්සල් දෙකක් බේද කළොත්, නිකාය දෙකක් බේද කළොත් සංඝ බේදය වෙනවා කියලා මධ්‍යකාලීනව කියලා. ඒව තමයි දැන් අද දහම් පාසල්වල බෞද්ධ විශ්වවිද්‍යාලේ, පාලි විශ්වවිද්‍යාලේ ඔක්කොම උගන්වන්නේ මේ සංඝෝ බේදෝ කියලා. මේ හාමුදුරු දෙනමක් බේද කළොත්, පන්සල් දෙකක් බේද කළොත්, නිකාය දෙකක් බේද කළොත් පුද්ගලයෝ දෙන්නේ බේද කළොත්. ඒක නෙමෙයි, එහෙම එකක් නෙමෙයි. මේ අංගුත්තර නිකාය දසක නිපාතයේ ඊට පස්සේ මේක මේ උපාලි හාමුදුරුව මේ ප්‍රශ්නය අහනකොට බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුව මේ පිළිතුර දෙනකොට උපාලි හාමුදුරුවන්ට අර ධර්ම භාණ්ඩාගාරික අග්‍රසා උපස්ථායක ආනන්ද හාමුදුරුව හිටියේ නෑ. ආනන්ද හාමුදුරුවන්ට ආරංචි වුණා තමන් නැති වෙලාවක මේ සංඝෝ භේදෝ භින්නෝ ගැන විග්‍රහයක් කරලා කියලා. ඒගමන ආනන්ද හාමුදුරුව ආවහම බුදුහාමුදුරුව හම්බුණාම මේ පඨම ආනන්ද සූත්‍රයේ ඒත් අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන්නේ. ආනන්ද හාමුදුරුව ඇහුවා මේ ප්‍රශ්නේ,
අතගෝ ආයස්මන් ආයස්මා ආනන්දෝ යේන භගවතේන උපසංගමි අනන්දහම්දු මේ කාරණචි වුණාම භාග්‍යතුන් වහන්සේ අමුවට ගිහිල්ලා එනවා උපසංගමිතා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එතද වූච භාග්‍යතුන් වහන්සේ මේක ඇහුවා සංගේ සංගෝ බේදෝ සංගෝ බේදෝති බන්තේ බුච්චති කිට්ටාවතානුකෝ බන්තේ සංගෝ බේදෝ වින්නෝ භාග්‍යතුන් වහන්ස මේ සංගභේදය ගැන ඔබවහන්ස දේශනා කරලා තියෙනවා මටත් මේක අහගන්න ඕන කොහොමද සංගභේදය වෙන්නේ කියලා ඒගමන බුදුහාමුදුරුව ඉද ආනන්ද ඉසලක ඉද උපාලි තැන් කියනවා ඉද ආනන්ද බික්කු අදම්මන් ධම්මෝතිදී පෙන්ති දම්මන් අදම්මෝතිදී පෙන්ති මේ අවිනයන් විනයෝති දීපෙන්ති විනයන් අවිනයෝති දීපේ බුද්ධ භාෂිතය ලපිටය අලපිටං ලපිටේ වාචිතය අලපිටං අභාෂිතං ඒ වගේම ආචිකනා අනාචිකනා කළොත් ඒ වගේම විනය අවිනය කළොත් පඤ්ඤත්තං අපඤ්ඤත්තං කළොත් මේ කරුණ දහයම කිව්වා කරුණ දහය කියලා කිව්වා මෙහෙමයි සංගභේදය වෙන්නේ කියලා මේ කරුණ දහය තියෙන්නේ ත්‍රිපිටකේ මේක නෑ කොතනකවත් පුද්ගලයෝ ભેද කිරීම. මේක නෑ පන්සල් දෙකක් ભેද කිරීම. මේක නෑ මේ ભેද කිරීමක් තියෙන්නේ අර සංඝ කියන தத்துவයටපත් වෙන්නට තියෙන මේ ධර්මය අධර්මය කළො සංඝ වෙන්නේ. සංඝ වෙන්නේ ධර්මය හරියට අනුගමනය කළොත්. ඒක වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ සංඝෝ වේදෝ කියන ආනන්තරික කර්මය ආනන්තරික පාප කර්මය අද මේ රටේ මහන විචාය ගිහියෝ දෙගොල්ලම 15ක පොහොය දවස්වල මේ රටේ ඔය පන්සල්වල ඔය ගුවන් විදුලිවල ඔය බෞද්ධ චැනල් වගේ චැනල්වල සියලු තැන්වල දවස ගානෙම මේ ආනන්තරික පාප කර්මය කරගන්න නොදැන අඥානව බුදුහාමුදුරුව දේශනා කරපු නැති දේවල් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමේ දේශනා කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. අර ආචින්න දේශනා අනාචින්න කරනවා. බුද්ධ ලපිටේ අලපිටේ කරනවා. බුද්ධ වාචිතේ ආවාචිතේ කරනවා. ඒ වගේම තව හුඟක් ඔය අස්සපස්ස කියන්නේ පණ පිහිටවල කියන්නේ. උස්ම උලන් අදින්න ඕන පිට කරන්න ඕන උලන් අදිනවා පිට කරනවා කියලා භාවනා මධ්‍යස්ථානවල ආම්ද්‍රව බණ කියන්නේ ඇවිල්ලා අද රෑ 8:30 බලන්න. මේක කියන්නේ නැත්ද කියලා. ඒ වගේම මේක තව හුඟා දේවල් තියෙනවා මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන බුද්ධ භාෂිතය මැදමාවත මැදුම් පිළිවෙද මධ්‍යම ප්‍රතිපදාව කියනවා මේක තියෙන්නේ එහෙම එකක් නෙමෙයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා මාගදී භාෂාවේ වචන තුනක් මජ්ක්‍ධි කියන්නේ මත්වීම මා කියන්නේ මිදී නිදහස් වීම මත්වීමෙන් මිදී නිදහස් වන පිළිවෙත ප්‍රතිපදාව මජ්ක්‍ධිමා නමුත් කියනවා මැද පිළිවෙත මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව මිඩල් පාත් මේ සම්පූර්ණ බුද්ධ දේශනා වල පිටේ අලපිට ආభాසිතේ කරනවා ආචින්න අනාචින්න කරනවා ධර්මය අධර්මය කරනවා දැන් මිනිසු මැදක් හොයනවා මැදක් නෙමෙයි මේක තියෙන්නේ මේක තියෙන්නේ මත්වීමෙන් මිදී නිදහසෙන් මජ්ජ කියන්නේ මත්වීම ඒක නිසා මේක මේ වගේ තව එක වචනයක් දෙකක් නෙමෙයි මේ ත්‍රිපිටකයේ දිගටම සිංහල පරිවර්තනයේ මේ ආනන්තරිය පාප කර්මය කරගෙන. හැබැයි මේක මේ ආනන්තරිය පාප කර්මය කරන්නේ බෞද්ධයෝ විතරයි. දැන් අර දීපෙන්ටි කියන පණ පිහිටවල වෙන පුද්ගලයෝ කියන්නේ නැහැ. කියන්නේ නැහැ. කියන්නේ ගිය පුද්ගලයෝ කීප දෙනෙක් හිටියා. ඉස්සර ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු අර පුද්ගලයෝ කීප දෙනෙක් ඒ වගේ පරිවර්තනය. නමුත් දැන් එහෙම කරන්න. නමුත් දැන් මේ පරිවර්තන අරගෙන අර අටුවා ටීකා අරගෙන බුදුහාමුදුරුව දේශනා කරපු පරියාප්ති ශාසනය පරියාප්ති ධර්මය විකෘති කළා. දැන් මේ විසුද්ධි මාර්ගයේ තියෙන දෙයමයි බුදුහාමුදුරුව දේශනා කරේ කියලා පණ පිහිටවල දේශනා කරා. විසුද්ධි මාර්ගයේ තියෙන සම්පූර්ණයෙන්ම බුදුහාමුදුරුව දේශනා කරපු දේ විකෘති කළා, විනාශ කළා, වෙනස් කළා, නිවන වහලා පැවැත්මට හේතු වෙන මහායානික ධර්මය. ඒක නිසා ඒවා බුදුහාමුදුරන්ගේ ධර්මය නෙමෙයි. විසුද්ධි මාර්ගයේ සමන්තපාස අධිකාව, ඔය අටුවා ටීකා
ඒවා ගරුකොට ගුරුකොට පොත් ලියපු යතිවරයෝ ඉන්නවා. එය ලියපු පොත් කොහෙවත් බුද්ධ දේශනාව නෙමෙයි. ඒව ධර්මය ආධර්මය කළා, අධර්මය ධර්මය කළා, බුද්ධ වාචිතේ ලපිටිය අලපිටිය කළා, ආචින්න අනාචින්න කරලා ලියපු දේවල්. අපි මේක පෙන්නලා දෙන්නේ අද මේ මහාන වෙලා ඉන්නේ මේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත් සත්‍ය ක්‍රියා කසාවතෙන් ගසින් ගසත්වා කියලා. කසාවත ඇඳගත්තේ මේ සබ්බ දුක්ඛ නිස්සරණ, මේ සතර දුකෙන් සදහටම මිදී නිදහස්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන වාක්‍ය කියලා. හැබැයි අද කරන්නේ මහාන වෙලා මේ බුද්ධ දේශනාව විකෘති කළා, ආනන්තරිය පාප කර්ම කරගෙන හතර අපාය යන්නේ පොත් ලියලා මානයක් ඇතුව බොහෝ පොත් ලියලා තියෙනවා. බොහෝ පොත් ලියපු යතිවරු බොහොම අද අර කාලාමා සූත්‍රයේ තියෙන මා සමනෝ ගරු ගරු කළා අද බෞද්ධයෝ සලකනවා. නමුත් ඉන්නේ අපායට. ඒක නිසා තවත් අද මේ අදත් මේ සමාජයේ අදත් පෝය දවසකට හැම පෝය දවසකටම මේ පන්සල්වල මේ තවත් නොයෙක් තැන්වල බෝධීන් වහන්සේලා ගාව ධර්මායතනවල මේ වගේ භාවනා මධ්‍යස්ථානවල මේ ධර්මය අධර්මය කරනවා, මේ විනය අභිනය කරනවා, මේ ආචින්න අනාචින්න කරනවා, මේ බුද්ධ භාෂිතය ලපිටිය අලපිටිය අභාෂිතය කරලා ආනන්තරිය පාප කර්මයක් කරගෙන සංඝ බේදයක් කරගෙන අපායට යන දොර විවුර්ත කරගන්න මග පාදගන්න. අපි ඒ අයට කියන්නේ මේක තවදුරටත් මේ විදියට කරන්න එපා. මේක කළොත් ඒ කරන අයටයි, ගියොත් කරනවා පැවිද්දොත් කරනවා. පොත් ලියපු අය ගිහියොත් ඉන්නවා, පැවිද්දොත් ඉන්නවා. පැවිදිලා අර සිවුරල්ල ගිහි වෙච්ච අයත් ඉන්නවා. ඒකනේ මං කිව්වේ අර උදාහරණයක් හැටියට. ඔය මහාචාර්ය ආර්යපාල කියලා පුද්ගලයෙක් ඔය පොය දවසට හැමදාම මේ ප්‍රශ්න විචාරනවා. සම්පූර්ණයෙන්ම බුද්ධ භාෂිතය විකෘති කළා, විනාශ කළා. එයාගේ උගත්කම අනුව ඔය ත්‍රිපිටකයේ විසුද්ධි මාර්ගයේ ත්‍රිපිටකය අයින් කළ විසුද්ධි මාර්ගයේ තියෙන දේවල් අනුව කියනවා. යන්නේ අපායට, ආනන්තරිය පාප කර්මයක් කරග. ඒක නිසා මේක හොඳට අහලා ඔය ආනන්තරිය පාප කර්ම කරන එක නවත්තලා ඊට පස්සේ මේ සංඝ බේද සූත්‍රයේ තියෙනවා අනික් ආනන්තරිය පාප කර්ම හතර. දැන් අම්මා මැරුවාම, තාත්තා මැරුවාම, අරහතුන් වහන්සේ මැරුවාම, බුදුහාමුදුරන්ගේ ලේසල වහම ඒවෑන් මේ කමා කරගෙන බේරෙන්න බෑ. නමුත් මේ සංඝ බේද සූත්‍රයේ තියෙනවා මේ සංඝ බේදයක් කරගත්තා නම් මෙතෙන්දී මේක තේරුම් ගත්තොත් අවසානෙට තියෙනවා තේ ඉමේහි දසවස්තුහි අවක්කස්සන්ති අපක්කස්සන්ති ආවේනි ආවේනිකං ආවේනි කම්මා. මේක කර්මයක් බව වැරද්දක් බව තේරුම් ගත්තොත් කම්මානි කරොන්ති ආවේනි පාටිමොක්කං උද්දිස්සන්ති එත්තාවතාකෝ උපාලි සංඝෝ බින්නෝ හෝති. මෙතන තියෙනවා පාටිමොක්කං උද්දිස්සන්ති. පාමොක් දිසුවත්, ඒ කියන්නේ අපි තමන් අතින් වරදක් වුණ බව, වරදක් වෙලා බව, වරදීලේ ධර්මයක් දේශනා කර බව යම්කිසි බුද්ධ ශ්‍රාවකෙක් කවදා හරි තේරුම් ගත්තොත්, ඒක කමා කරගත්තොත්, එවැනි වරදක් මින් ඉදිරියට වැරදි අනුමානෙන් දේශනා කිරීම නැවැත්තුවොත්, නොකරන බවට සපත වුණොත්, ඒකෙන් කමා කරගත්තොත් මිදෙන්න පුළුවන්. අනික් ආනන්තරිය පාප කර්ම වලින් ඒක බෑ. නමුත් මේකේ මේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සූත්‍ර හතරකම තියෙනවා. මේකට මේ පාතිමුක්කං උද්දිස්සන්ති, පාමුක්දිසලා මේ ඇවැටෙන් මිදෙන්න පුළුවන්. ඒක නිසා මේක අපි මේ ලංකාවේ ඉන්න ඔය පෝය දවස්වලට මේ ධර්මයක් නැහැ, කොහෙන් හරි කාගෙන් හරි විසුද්ධි මාර්ගයෙන් හරි අටුවාවකින් හරි අර රේණුකානේ හාමුදුරුවන්ගේ පොතකින් හරි මොහොකින් හරි බලාගත්ත දෙයක් කියලා මිනිසුන්ට ධර්මයක් කියලා බොරුවක් දේශනා, වැරද්දක් දේශනා කරනවා, පණ පිහිටවල දේශනා කරනවා. මේ බුදුහාමුදුරුවෝ මේ විදිහටමයි මේක කියලා තියෙන්නේ කියලා මේ හුලං ඇදීම් පිට කිරීමයි මඟපල් ලබන්න ආනපාන සතිය කියලා දේශනා කරන්නේ. ඒ වගේම මේ මැද මාවතමයි, මිඩල් පාත්මයි
මධ්‍යම ප්‍රතිපදාවමයි දේශනා කළා තියෙන්නේ. ඒ වගේම අර අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාමයි දේශනා කරලා තියෙන්නේ. තව හුඟක් වචන තියෙනවා මේ වගේ එකක් දෙකක් නෙමෙයි හැම තැනකම තියෙනවා. හැම තැනකම බුද්ධ වාචිතය ලපිටිය අලපිටිය වාචිතය කළා ආචින්න අනාචින්න කළා ධර්මීය අධර්මීය කළා දේශනා. දේශනා කරන වගේ නෙමෙයි දේශනා කරනකොට නම් ඔය කියයි. නමුත් ඔය ප්‍රතිඵල උරුම විඳිනකොට ඔය දැන් අස්පනා පිට මේ ධර්මයේ මතු වුණාම තමයි මේක තේරෙන්නේ. ඒක නිසා අපි බොහොම කාරුණිකව බොහොම අවංකව අපි දේශනා කරනවා කියනවා පෙන්වා දෙනවා මේ ධර්මය මේ බුදුහාමුදුරන්ගේ ධර්මය එක සෙල්ලම් කරන්න එපා. ධර්මය අනුමානයෙන් දැනගෙන විසුද්ධි මාර්ගය ඕ අර පොතේ තිබුණා අටුවාවේ මේ පොතේ තිබුණා සංස්කෘත අර ශ්ලෝකේ තිබුණා මේ ශ්ලෝකේ තිබුණා එහෙම කියලා බේරෙන්න බෑ. එහෙම කිව්වට හරියන්නේ නැහැ. බුද්ධ ධර්මයේ නම් ත්‍රිපිටකයේ බුද්ධ වචනය මාගදී ශබ්ද සංඥා නිවැරදිව තේරුම් අරගෙන දේශනා කළා මිනිසුන්ට මඟ පෙන්වන්න ඕන. නැතුව මිනිසුන් අතර මංගලොත් වැරදි දෙයක් කියලා ඒක තමන්ට බහු අනන්තරිය පාප කර්මයක් හැටියට උරුම. ඒක නිසා බොහොම කරුණාවෙන් අපි කියන්නේ මේ ධර්මයේ දේශනා කරන අය ඔය පොහොය දවස්වල ගිහියෝ පැවිද්දෝ දෙගොල්ලම පොත් ලියනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා පොත්පත් ලියනවා ගිහියොත් පැවිද්දොත් ඒ සියලු දෙනා දැන හෝනු දැන හෝ මේ අනන්තරිය පාප කර්මය කරගන්නවා අපායේ යන මඟ විවෘත කරගන්න. ඒක නිසා ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. ධර්මය පිළිබඳව මේක බොහොම දරුණු දෙයක්. ඒක නිසා මේක පැහැදිලිව මේ ආනන්තරික පාපකර්ම සූත්‍රත් ඒ වගේම සංගවිද්ද සූත්‍රත් ත්‍රිපිටකයේ තියෙනවා අංගුත්තර නිකායේ තියෙනවා. මේවා බුද්ධ වචනය බුද්ධ භාෂිතය. බුදුහාමුදුරුව ඒ කාලෙම දැකලා මේ වගේ ඔක්කොම දේශනා කරලා තියෙනවා. ඉතින් මේවා හොඳට කියවලා බලලා මේවට මේ ධර්මය නොදැන අනුමානින් කීම නවත්තන්න ඕන. ධර්මයේ හරියටම දැනගෙන තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට දැකගෙන අත්දැකගත්ත පසු පමණක් ධර්මය දේශනා කරන්න ඕන කවුරු. ඒක තමයි තීරණය.